I will. දි ද ේද පි තාවරන ඩසට හනින් සුවිශේෂී අමත්තියක් ඔබවෙද ගෙනෙන්න්නට සූදානම් නිරන්තරයෙන්ම උපයපේ වැඩසට හනින් කාන්තාවන් ඩිරිය කාන්තාවන් තරුණියන් ගැන කතාාබා කරනවා. අද ප සෝදානම් අවුරුදු විසිහායක තරුණයක් තමන්ගේ ජීවිතය ජයගන්න අලුත්්‍යාපාරයකට මල් තැනදේලා ටේතු කරනවා. නමුත් ගිනම් කරන ල කරන පිළි ද ශේ ද ගෞර ාදයයක්. ෙන තමයි ඇය මේ වගේ කර්තාවකට අත තේර තියන. හඳුන්වා දෙන්නයි සෝදා නම්වෙන්නේ ශාරග ාජපක්ෂ අයිබෝන් කියලා පිළිගන්න නැ අප ප්‍රේක්ෂකය බලාගෙන ඉන්නවා දැම මොනවාගෙන දි කතා කරන්න කියලා. අපි මුලින්ම කියවමු මේ විදියට ගිනුම් කරනය හා මූල්ලෙ කරනය පිළිබඳ ගෞරව උපාධයක් තියාගෙන ඇයි මෙහෙම ව්‍යාපාරයක් කරන්න හේතුවයි ඔක්කාය ඇතටමගේ ගොඩක් දෙනක් හන ප්‍රශ්නයක්. එකක් තමයි මම උපාදයක් කලා ජොබ්බෙකට ගියොත්තකි ම මට හම්බෙන ජොබ් එක කවන්ටන් කෙනෙක් එමත්තං ෝඩිට කෙනෙක් දැ මගේ සබ්ජෙටස් නිසා මට එච්චාර් සයි් එකකෙන් මාර්කටින් සයිඩකින් හැම පත්තකින් මට යන්න පුලුවන් ගියොත් මට එක පොසිෂන් එකයි හම්බවෙන්නේ නමුත් මේ මගේ ව්‍යාපාරය ඇතුළයක්කි ඔය හැම රෝල් එකක් හොම පලේ කනවා හක් කළලාට ම මේ සේල්ස් පර්සන් සහරක් කළවට මම මේ එක ප්‍රඩක්ෂන් කරන්න මේක ම තමයි මर्කට මනජ මේ එක ම එචම ඔක්කොමරෝස් ිකටමත හැඳල් කරන්නවෙන සහ මේක තමයක් මගේ සට මම ජීවිතය දකින විඩහ ඉතිං ඒකට උපාදයක් කියන දේ බාධාවක් නෙව යකි සහ උපාදිය නිසා තමයියක් මම මේක ගැන මේ විදියට හිතන්න පුරුදුනේ මම මේ මගේ අයිඩක නිසා තමයිගර ගත් දැන් මේ අදහස්ස නිසා ඔබ මේ විදිට ගිනම් කරනය හා මුල්ලි කරන පිළිබඳව ඉගෙන ගන්න හිතුවා. මූලිකදධ්‍යාපන කටයුතු මේ ම සිදධනය කොමද අකි මම චූටිකාලේ ඉගැත්තක්ේ දල පහ වසරෙනක කිරඳදවල සංගමිත්තා බාලික විද්‍යාලයේ පසිමන් පහවසරේ ශිෂක්්‍ය පස්ස වනා ඉට පස්සේ ම ගම් පහරත්නා වලි බාලිකා විද්‍යාලයට ඇතුළත්වෙනවා හයවසරේදී මං ඔය අතරේදයක්කි මගේ අම්මයි තාත්තයි දෙන්න ලංකාවේ නැහැ එකොලො රට යනවා. ඒක නිසා මටත් සිද්ධ වෙනවා ඉගොලොත එක රට යන්න මම අට වසරදි. එතකොට මම අටවසරදි එහෙගිහිල්ල මට ආ දැන් එහෙගගේ අයිකල මට ඉගෙන ගන්නතුව ඉන්න බැහනේ පසුමං එහෙ වෙනවාම ඩිපලෝම එක කරනෝ ලැංවේජස් මංකරන්න ඉත්ත ලැංවේජ් එකයි එවිදිරි ලංවේජස් ම ්‍රේම් ප්‍රන්ස භාෂාව කරනවා ඉතාලි භාෂාව කරනවා. ඉග ඉංග්‍රීසි භෂාව කරනවා ඒක කරගෙන යනකොට එත්තන මොම ඩපලොම එක ඉවර වුණ ගමම ලංකාව කියන දේගැන මගේ තියන්නේ හරි මාදරණියය හැඟීමක් මගේරට ම ඉපදිච තැන ම මම දෙයක් කරන ඕනම් කරන්න ඕනනි මෙහෙට ඉතින් මට මෙහෙ දෙයක් කරන්න බැහැනයක්ක්කි මම ඕලෙල් ලෙවල්වත් මෙහි නැතුව ම පිළිගන්න හැනේ ැ දැ මට මම ෙ දෙයක් කරනවා නම්ට ැනකට ගීලා කතා කරන්න ල එලවලුත්න මට එතකොට නිකම් පිළිගනීමක් නැහැන ඒක නිසා ඒ විදිහට කල්පනා කළ බලලා අම්ම තාතයි තකක්ත් කතා කරලා තමයි මම ඕලව කරන්න ලංකාවටාව ලංකාවටාව කොළ හවසරෙදි මම ලංකාවටාවේ කොළහවසරි මොලද මට ඒ වෙනකං වැකේෂන් හම්බුලාා මගේ අම්ම ඉතාත්තයි දෙන්නම ලංකාවේ හිටිය නැති නිසා. ඉතිං ඒ විදිහටම කොළහවසරේ ආව ලංකාවට එකොළහවසර ඇවිලම ඕලවල් කරන්න මට ගොඩක්ම දව කලා රත්නාවලි බලික විද්‍යාලේ මගේ තීටස් ලටිකෝලවල ගන්න පපොටිටස් ලටික ඒ ගොල්ලෝ මට හවස කලාස්තියාගෙන ගැන්නවා බේප සපිටේටම ගෙන අදන්න මට මගේ ආලුවෝතිකට නොටස් ගෙනැත්දන්නා ගොඩක් උදලාමට ඕොවල් කරන්න පසමං ඕලෙවල් කරාමෙහෙ කළමං අආයි ගියා ආ අම්මයි තාත්තයිමාව ගෙන්න්න ගත්තා එහ ගිහිමං අය ඒ ගෙන ගන්නහැනකටම හෝලෙවල් රිසාල්ටාව මට හයයි බීතුනක් තිබ ඊට පස්සේ මටඕනු නමහා ඒලවල් කරන්න ඊට පස්සෙමං ඒලවල් කරන්න පටන් ගත්ත ම එෙවල් කරන්න ගත්ති මැත්ස්වලින් ොකද ඒකාල මගේ ද්‍රීීමක තිබේ සිවිල් ඉංජිනිය කෙනෙක් වෙනමයි කියන ්‍රරීම එක තමයි තිබේ. ඉතිං ඒ විදිහට එළවල් කරහම මගේ නිසාල් එකකාවේ බී එකයි සී දෙකයි ඉසඩෙකල තිබෙ එක දශම තුනයි හතරයි දෙකයි තේරුුණේ රහුණු කැම්පස්ස එකට පිසික සයින්ස්. නමුත් හීන තිබේ සිවිල් ඉංජිනියරරින්නේ ඒක නිසා පොඩ්ඩක් අවුල්ගයා සහ ආයි සරයක් කරන්න අත් ෝනී හෙම කියලා හිතල අයි සැරයක් කරන්න කලාසුත් ගියා. ඔයයා අතරේදී ඉංගලිෂ් කෝසයක් කලා යිටි කෝසයක් කලා මුොකුත් කරන්න ඇතු නිකංකර හිතාගන්න බැරි අවදියක් තියනෙ මොනාද කරන්න කියලා. එහි විදිහට හිටියා. පස්සෙ තමයි බිස්න ගැන ඔලුවට එන්න ගත්තේ අන්න එන නැද ැන්ත අත්වෝ තවි ගෙන ගන්න ඕනිය ොයා කොහොම හරිම එක කරන්න ඕන මෙහම කියලා. ඒ අත්තරේදී මොමකල්පනා කරා බිස්න එකක් කියලා කියන්න ඒක මුල අඩිතාලමට මම මොකක්ද කරන්න ඕන කියලා එත්ත නදේ බිස්නස්ඒක මනිි බැලන්සින් එකන මුදල් පරිහරණය කරන විදිහ කියන එක හරි වැදගත් ඉතිං ඒක මං හරිර කලොත් තමයි මට මේ පොෆිට් ලෝස් එක කොහොමද කියරීමට බලාගන්න බොලා ඒකනනිසාතමමා මන්තීරණය කළේ කටනන් ෆිනස් ඩිග්‍රරිියක් කරනවා කියලා ඒ එහිට පස ඒක මං පටන් ගත්තා පස්ස දැඒ ඉවර වෙනකට ඒකාල් ඉඳලම මේ බි කියන ගේ ඔලුවේ තිබ සහ මම එක එක බිස්නස් ගැන කැම්පසි එක ඉන්නවට රිසර්ච් කළ. ගොඩක් මංගාව තියෙනවා එකක IDයිඩියස් ගොඩක් ම රිසර්ච් කරපු අයිඩියස් ඒකෙන් කෑම කියන සබ්ජෙක්්කට මම හොඟක් කැමති. ඒක තමයි මං හිතන්න මගේ අධ්‍යාපන ගමනේ සහ ඒගාවට අක්කි මම දාලා තියනවා කොළඹ කැම්පස්සි එකේ ව්‍යවසායකත් හය ඩිප්ලෝම එක ඇප්ලයි කරලා තියෙනවා දැමේ හිට නිදන්ටviewූ. සහම ජපුර කැම්පස්කම දාලා තියෙනවා මේ MSC එක කරන්න බිස්නස් මනමෙන්ට් වනිතතාාවරන වැඩ සටහනෙන් කතා කරන්නට තව බොහෝදේවතීරෝ එඒ කතා කරමු මේේ කෙටෙවරාම නතු. විරමේ අනතුරභ නැවත තෙකුතුුවවෙනි වනිතාවරණ වැඩස සටහනත් සමගින්. රටට ගිහිල්ල විවිධ භාෂාවන් හදාරලා නැවතත් ලංකාවට ඇවිල්ලා සාමාන්‍ය පෙළ උසස් පෙළට සිංහල මාර්දයෙන් මුහුණදේලා ප්‍රැකියාවක නිරතවෙනි නැතු දැන් ඔබ කිව්වා කාරයට උබ විධ පාටමාලාවන් හදාරලා අධ්‍යාපනික සුදුසුකම් සපුරල තියෙන රැකියාවක කාරයයාලේකටයන් නැතුව එතකොට වෙනත් රැකියාවක නිරතවෙනි නැතුව ස්විස්ව වර්ග ඔබ ගේව්‍යාපාය මේ වගේ රස කැවිල ආශ්‍රීත නි්පාදන කරන්න හිතුවේයි මම මෙතනද ගොඩක්ම බැලුවයක්කි මේමගේ ආසාව කෑම කියන දේත් එක්ක මං හරියට බැඳි ලයින්නමං හරි මාසයි කෑම කියනදේට සහම මෙතනදි බැලුවේ පොඩි ළමයින්ට ගොඩක් වෙලාවට පැනිිරස කෑම ස්වීට්ස් කන්නන්නේ පොඩි ලමයි ඉති. ඔය කන ගොඩක් කෑමවල දාලාතියන කැමිකල්ස් වර්ග. ඒක දේවල් දානවන අපි පැනිරස කෑම කන්න ආසයි. නමුත් කන පැනිරස කෑම අපිට හොඳට කන්න පුළුවන්නන්. ඒකන වෙන්න ඕනි දේ පොඩි ළමයුන. ඉතින් ඒ පත්ැෙන් බල දැම්ම මංකිවක්කට කැප්‍රසන කළ ම පොඩි පොඩි රිර්ච් ගක් කළයි කියලා. එත්තකොට එ රිසර්චලින් යි ස්වීට් කියන වර්ග ගැත් මම ොඩ ටච් කලා සහ එකට ඉල්ලුම වැඩි. ඉතිං ඒත් එක්කම තමයි මඟොයි ස්වීට් කියන සයිඩ් එකටාවේ. ඉතිං ඒ විදිහ දමයි ඒ පැත්තරමම ආවේ. වර්තමානය ඇත්වීමේ ව්‍යපාරය තත්වකොයිගේ අකිම පටන්ගත්ත බිඳුවෙන් සත්ටින් කියන කැමති දැම්ම පලවෙනි ස්ටප් එක වගේ තිය දෙවනියකට වගේ තියන්න පටන්ගන්න වගේ යන්නේ ඉතින් ගැසිපියකක්වම දැන ඉටය හැ අඩුම ගන මම්මේ IDඩිය අයික තිබ්බට ඉතින් ඒක හොයාගන්නත් ඒකත්මට ගොඩක් ලොකු අභියෝගයක් වනනාැන ගොඩක් ලොකු දෙවල් පහකරග ම න්දන්දම න්න ත්ව ඇවිල්ලයින්නේ. ඉතිං දැන් අද වෙනකොට මගේ පඩක් එක ලංකාව පුරාම ඔන්ලයින් විදිට ැ ඔන් Onlineන්මට ෝඩ එෙනනවා සහ ලංකාව පුරාවට මම ඔන් Onlineයින් කුරිය කරනවා. සහ මේ මගේ බල ප්‍රදේශයේ එක කියන්නේ මන් දැන් ඉන්න පැපිලිවල කිරිදිවල පූගඩ ඒ ප්‍රදේශයේ අධවාන ඔය ප්‍රදේශයේ කඩවල්වලට මම දානවා මාශ්මිලෝස් තුජුක්් පක්් හරි. මේවිදි මේ කුඩාවට පටන් ගත්ත ව්‍යාපාරයේ මික දියුණු කරන්න කොයි වගේ බලාපොරොත්තුවත්තියද තියෙන්නේ මගේ දැන්තින ලොකුම දෙයක්කි මට තව මේකේ මාකට්ට හදාගන්න ඕනි මේකට තියෙන ඉල්ලුම තියෙනවා නමුත් මට මෙතන සප්ලයි කරන්න පුළුවන් තම සීමාවත් තියෙනවා මට අවශ්‍ය කරන්න මට මේ සප්ලයි කරන්න පුළුවන් සීමාව තවැඩික් වැඩි කරගන්න. ඒකට මම තව මෙතනට මගේ තමව තාක්ෂණය භාවිතා කරන්න ඕනි මැශින් එකක් දෙක් ගන්න ෝී දැන් ගොඩක් ඉල්ලුම තියෙනවා තව වර්ග දෙහකට මංහදන්න දෙකට අමතරව ඉතින් මට ඒවා හදන්න තව ගන්නෝනී අවරන්න එකක් ඒ මෙවා දැ ඒවා අරගන ද මට මේක ඉස්සරහට කරගෙනයන්න ෝනිි. සහ මට ගොඩක් වෙලාවට මෙතන ගොඩක් ෆෝකස් කරන දැත්තමාකි පැනිිරස කෑම ගොඩක් කට්කෙර ඒයාලට ඕනි විදිහට කන්න නැහැනේ ඒකයන්නේෙ දැන් තමන් ආසප විිදිහට තමන් ආස හැඩේකට තමන් ආස පාටට ගොඩක් ගොඩක් අයික තියෙනවා වෙඩින්ස් පාටී එව හැම එකකටම තීම් කලය එකක් යනවානේ එතකොටේ තීම් කලය එකට ගන්න නැහැනේ කොහෙවක්වත් ගොඩක් වෙලාවට සහ මගෙන් එහෙම ඕන තරමක් ගන්න පුළුවන් යාලට ඒ වගේම තමයි මට තව දැන් මන්දාන්න මේ ප්‍රදේශ තියන ශොප්සල්ට විතරනේ තකට මට මේක තව ඉස්සර හට යනකරමං බලාපොත්තියන තව ස්රහට දාගන්න පුුවන් ඉදිහරි මෙතින ප්‍රඩක්ෂ එක හදාගන්න. මෙතැන තියෙන ලොකුම සීක්‍රට් එක තමායි සිපියක මගේ. ඒක තමයි මගේ තියෙනෙක්ම යුනික් එක සහ මම ගොඩක් උත්සහ කරනවා හොඳම අමුද්‍රව්‍යදාලා හොඳම බඩුවක්න එලියට දෙන්න. හදයි මලට මංගේක ගොඩක් ුත් සහ කරනවා මොකද පනිිරස කියන්නේ ගොඩක් අයි හිතනවා කන්න හොඳ නති දෙයක් පනිරස්සවලින් ලඩ හැදනවා එම කියන ත් හන පනිරස් අප නොකයින්න හැනේ චුටිප බල ොඩක්සයි පනිරස කන්න. ඉති ඒක නිසායි ගොල්ලොන්ට අප හොඳ දෙයක් දෙන්න පුළුවන්නම් මට ඒක තමයි ම බලාපොත්තුවනක මදේ ව දැන්වා. රන ල්ලෙරනය පිළිබඳ ද්‍යාවේදී ගවර පාදයක් සහ ඊට අමදරව විධ පාටමාලාවන් හදාරලා අධ්‍යාපන සුදුස්කම් සපුරල ඔබෝබගේ ව්‍යාපාරයක් කාරම කළ තිේෙන. කවරුත් මහල නැද්ද ඇයි මේ තරම් ඉගෙනග මේ මගේ පොඩි ව්‍යපාරයක් පටන්ගත්යි කියලා. අක්කෝක මගින් හැමෝමහන දෙයක්ැන මගේ අම්මයි තාත්තයි නංගේ ඇරෙන්න්න ඉතුර හැමෝමෝයි ප්‍රශ්න මගින් අහනවා ඇයිවාම හෙම කරන්නන්නේ ඇයි වෝච්චර ඉගන ගත්ත කියලා. හන්නතියෙන එක ප්‍රශ්නයයි. ඉගෙනගන්නේ නැති මොනස්යෝද බිස්්නස් කරන්න ඕනි. ඉගන ගත්ත හම අපිට කරන්න බැඩ ඉගෙන ගත්තොත් නේද අපි මේක හරියට මැනේච් කරන්න කොහොමද මේක වෙන්නේ සහ මේ අපි දැන ඉස්සරහට යන සමාජය අනුව ඒ සමාජට අනුගත වෙලා අපි බිස්නස්ක කොහොමද ඩිවලොබ් කරගන්න කියන එක මේ. අපි තාක්ෂණය කොහොමද මේකට යොදාගන්න කියන එක ගැන අපි දැනගන්න නැතුව. ඉගෙනගන්න නැතුව කලොත් අපි එකම තැන නේද. මට ඕනනි නෑකි හැමදාම මේ මේ විදිහෙටම තියාගන්න අන්න ඒ වෙනුවෙන් ඉස්රහටන්නේ කොහොමද මේකට ොන ොනිස්ට ජිස්දමං යොදා ගන මේ එක දිවලෝ කරන්න ඕනි අන්න ඒ වගේ දේවල් වලට මොම ඉගෙන ගන්නවා. ඉගෙනගන්න එක නිසා ගොඩක් දේවල් මට හම්ෙලා තිය ෙනොයි කැන්ද මේ දවල් ඉගෙන ගන්න නැතුවත් කරන්න පුළුවන් ඇතියක්කි කරන්න පුලුවන් කරනයි ගොඩක්කින්නවා. නමුත් ඉගෙනගන කර නොකටයි ඉගෙන ගන්න නැතුව කරනොටයිඒදක වෙන සක්මන් දකි නවකි. මං ගොඩක් දේවල් මට මිනිස් සුත් එක ගැත ොකට සම්දමම් බිස්නස්වල්කට තවමෙන්ට වුනාා විතරයි නමුත් ඒ වෙලාවි ටේගොල් මනිස්ුත් එකේ ටන්වල ඇතක ගැට නොකොට ඒඒක තැනදි එකක විදිහට මම හැසිරෙන විදිහපවා මගේ හැදිලතියෙන් මං හිතන්නේ මොම ඉගෙනගත්න්න ඒ පිල් දෙක යන නිසා.හනිවාම උගක්කම කාටවත් හොරකම් කරන්නත් ද. ඒ වගේම ඉගැෙන ගෙන ව්‍යාපාරයකයට යොමු වනත්. ව්‍යාපාරයකට යොමු වෙලා ඒගෙන ඉගෙන ගත්තත් අනිවාරෙන්ම තමන් කරන දේ ගැන අපි උපරිම දැනුම ලබාගෙන අපි දැනුවත් වෙන්න ඕන අපි කරන්න මොනාද කියන එක ගැන. හරි දැන් පොඩි කාලයක් මේ ව්‍යාපාරයආරම්භ කරග හිමින් හිමින් මේ ගම නෙද්දී අභියෝගෙන් නැති. ගොඩක් අභියෝගාවක්ක පලවැනි අභියෝගයක්ක්කි අරැක්කි කලින් අප ප්‍රශ්න ඇයි බිසිනස් සහක යන්නහහා දන්න කියන එක. ඒ හැමුවටම ප්‍රශ්නයක් වුණනාා ඒකට ෙලක් මමුත්ත්‍ර දුන්න පෙලක්යිට උත්තර දුන්න එක මංගේ හෙමයින් කලා ඒගව අභියෝගියුණේ මේකකි ප්‍රෙසිපිය එක ඉන්ට්‍රනෙට් එකේ තියෙනවා ගොඩා ක්‍රෙසිපි මන්ගේ ගොඩාක් කියෝ ට්‍රයිකල්ල බල්ල තියෙනවාඒ ට්‍රයි කල්ල බලපු ඒවැෑ පොඩි පොඩිශස් මට හම්බෙලා තියෙනවා ඒවා එකතු කරගෙන එතකට අනිත් එක තමාකි මට මේක කරන්න ගොඩක් කොදවුණා විධාත මධ්‍යස්ථානය ඒ ගොල්ල මට ගොඩක් දැනුම දුන්න කියැන මේ මට ගන්න කැනේ අමුද්‍රව්‍යගන්නේ කොහෙන්න්ද ඒවගේ දේවල් සහමක ද පැක්කරනවා ඒ පැක්කරන යොදාගන්න පොලිතින් වර්ග මොකක්ද ඒවගේ ගොඩක් මට දැනුම දුන්න එක එතනින් ගොඩක් හම්බුනාටක් යඋපදෙස් රෙසිපියක කියන එක හදාගන්න වනේ මටමයි ඒගොල්ො දැකීන මේක දැස්සාමනිදාාන සීනි ුී ජලිනුවනි ය දෙක තමයි න්ලියන්නේ ඇබයෝක දාන ප්‍රමාණ එතකොට කොහොම දෝක දෙකට මික්සුන හම වෙන්නේ කොහොම දෙතකොටෝකට උෂ්නැත්ති කොහොමද ගොඩක් ප්‍රශ්නාවක්කිෝය හැමෙකට මුත්ත්‍ර හොයන් උනමට. මම වාසඩ හා පහක් විතර තිස්සයින්දලා හදනවා වැරදනවා පේසිකරටවා හදනවා. ඒ විදිට තමයි මම ගොඩක් කල්ලින්දල මේ හදල තමන්තිමට තම ම මංගේම යුණනි ක්‍රසිපියක් කහදාගත දැඟක්කිලට කාලාලබලන්න පුුවන් කොහොමද. නිත්ඒවයි මගේවා අතර වෙනස කියලා ඒක ලොකු මභියෝගයක් වනාාකි ඒග අභියෝගි වනේ මාකට්ටක හොයා ගන්නක ඒ මාකට්තෙක හොයාගන්නකොට දැන් ඉස්සරඉද ලම පාම ප්‍රඩක්ට එක කරනයින්නවනේ එතකොට කට්තිියගේ බා්ඩ තියනකොට මගේකෝ කස්ර ටිග ගන්නට හරි අමාරයි ඉතිං ඒ වනාට මම ශොප්ස්ටිකට දැම්මා ඒ අත්තර තමාකිම Onlineන් මාර්ටං කියනක පටන් ත් ඒකෙදී මං ගොඩක් ොයි උත්ස අවස්ථාවන් වලට පාටසලටවෙ ඒවගේ දේවල් වලට එගොලන්ට ඇැව්වා සහ ඒගොල්ලොන්ගේ මට ගොඩක් ප්‍රතිචාරහම්බනාා ඉතිං ඒකනිසා මට මං ගැන හිතුන මේකෑම හොඳයි ඒකනිසා මට මේක මාකට්ම කරන්න පුළුවන් කියලා දැනට වනත් තින ලොකුම කටලුව මේක මාකට් කරන එක මට විකුණ ගන්න එක ම මෙතන ොචර හොඳ ප්‍රඩක්ෂණ එකක් හැදුවත් කොච්චර විදිරදුන් ටිකෙලියරදාගන්න බැරින ඒ එකකයක් තියෙන පශ්නය. ති මං දැනටත් උත්හ කරනවා තව තවත් මගේ මේ මම හදදන කෑම ලංකාව පුරාමඉන්න අයට කොහොමද දෙන්න කියනෙ ගැෙන මොම තවත් කල්පනා කරනවා. එකත් ලොකු අභියෝගය සූදනම්වෙෙෙටි රාමයකට යන්න රැඳී සිටින අදරන සමකින්. අපි නැවත්තත් වනිතාවරණ වැඩසටහනින් අද කතාභා වෙත යොම්වෙන්න සූදානම්. මේ වැඩ කටයුතු සිත කරන මෙ අදදි පවුලම් ලැබෙන සහෝගය කොයිවලීම. එයාල තමාකි මටන්න එක මහයිිය. මට වෙන කවුරුත් නැහ දැනට අම්මයි තාත්තයි නගී. ඔය තුන් දෙනාා තම්මයි මටින්න එක මහයිය. මම ගොඩක් වෙලාවල්වලදී හිතිං වැටනවා මෙහෙම කරන්න පුළුවන්ද පුළුවන්ද කියලා. අම්මයි තාත්තයි තමා පිටිපස්සෙදල නෑ ඔහොමනෙම ඕක කොමහරන්න පුළුවන්. අවුලක් නැහැ වැැදුනාටගමන්න එකමනප ආයි හදමෝ. හම කියලා හැම වෙලේම මට කියලා ම මෝටිවේට් කරේ මගේ අම්මයි තාත් එක අනිවාරයෙන් කියයන්නෝනි සමඟ නංගියා තම චටි අට වසරේ ඉගෙන ගන්න එවනට එයාගෙනත්මට ලොකුම හෙල්ප එකක් හම්බෙනවා පොඩිියුනාට ලොකුවට ට දව කරනවා එතුන් දෙරන තමාකි මට දව කරන ලොක්කුමහෙනමක්කම හයිිය. ඔෝබ අවුරුදු විසි හයක තරුණයක් විදියටට දැන් අපි මේ වැඩසගහන ආරම කරන්නට කලින් පොඩ්ඩක් අතා භාකරද්‍යප කිව්වා. සියලු වැඩි කටයුතු බාරම්ම කරේ කොවි-19 මේ වසර මුල් කාලයේ අපිට මුළු ලෝකටම ඇතිවෙච්ච වසංගත තත්ත්යක් මෙන මේ නිවසට වෙලා හිටපු කාලයෝ බෝපයෝගී කරගත්තා මේ රෙසිපිවර්ග අත්හදා බලන්න මේ දේවල් කරන්න කියලා තැන ඔ අවුරුදු විසිහායක තරුණයක් තරුණ මයසයින්න්න ඉදිරි අරමුණු කොයි වගේද ඉදිරි අරමුණ කියනෙ කිරම් මගේ බිස්මස් එක හොම තම දිිවලබ් කරගන්න ඕනි තාටිකකි ඉගෙන ගන්නත් ෝනි ව නැරි කරන්නත් තෝනි කියලාම්මල කියනවා බලමුනේ තැකි ඕ අපගෙන බලමුුණද හිත් බලන්හිමු මිශේෂන් අපි කියන්න ඕන දැඟ කොවි-19නවදයෙන් උපරිම ප්‍රෝජන ගත්ත තරුණයක් විදියට අපි ඔබවාගේ කරනවා එම විශේෂන් කියන්න ඕන ොවි- 19 සමේද අපි නිවෙස්සලට වෙලා කාලය ගත කරන්නේ කොහොමද කියන එක ගැන හිතුවනේ දැන් මේ බලන්න මේ හොඳ උදාහරණයක් ා විශාරා රාජ පක්ෂ දැන් අර එක තැනක් හිස්තිබ්බන ඒ ගැන ඉදිරියට හිතන්න අපි ඒ ඔබට බාර කරනවා නමුත් ඔබගේ මේ ව්‍යාපාරය මේ කටයුතුසය අල්ලම්ම සාර්ථක වෙන්න කෙල අප අපේ වැඩසටහනින් ප්‍රර්ථන කරන. තින් සූතහනම්වෙන්නේ අද වනිතාාවරනුව ඇඩි සරහනෙන් සමුගන්න පට සද සදවසාක.